ඇදුවේ පුතේ ඔන්න අපිට අපේ ආහාර කියන තේමාව යටතේ අපි මේ දවස්වල කතා බහ කරන්නේ නේද? දැන් ක්‍රියාකාරකම 6 තමයි අපිට අද කතා බහ කරන්න තියෙන්නේ. පුතේ මේ ක්‍රියාකාරකම 6 අපිට පරීක්ෂණ එහෙමත් කරන්න තියෙනවා. පුතේ අපි අද කතා බහ කරනවා අපි අර කලින් ඉගෙන ගත්තනේ ආහාර කල් තියාගන්නවා කියන එක නේද? අපි හිතමු මිතු එක එක්තරා විද්‍යාවල් වලට කල් තියාගත්තා. නූතනයේදීත් ඒ ක්‍රම සමහරක් ඒව අරගෙන තිනවා. දැන් වේලීම කියන එක අතීතයේදීත් මුතුන් මිතු පාවිච්චි කරා. නූතනයේදීත් අපි පාවිච්චි කරනවා ආහාර කල් තියාගන්න නේද? අන්න ඒව ගැනත් අවධානය අපි යොමු කරන්න ඕනේ. ඉතින් පුතේ මේ මුතුන් මේ අපි ආහාර මේ විදිහට කල් තියාගත්තේ නැත්තම් උපක්‍රමයේදී නැත්තම් මේවා කල් තියාගන්න මොකද වෙන්නේ කියන එක ගැන තමයි අද කතා බහ කරන්න පුතේ ආහාර වලට මොකද සිද්ධ වෙන්නේ කියලා පුතේ මේ යටතේ අපි බලමු ආහාර කල් තියාගන්නේ කල් තියාගන්න උපක්‍රමයේදී නැත්නම් ආහාර වලට මොකද සිද්ධ වෙන්නේ කියලා පුතේ මම ඔයාලට දැන් පින්තූර කීපයක් පෙන්වන්නම් පුතේ දැන් ඔතන ඔය තියෙනව නේද? ඕන් දින කීපයක් ගත වෙච්චි වේල ගත්තේ නැත නැති බත් වල පින්තූරයක් ඔයාලට පේනවා. නරක් වෙලා තියෙනව නේද? දැන් ඔය බත් පුතේ ඔයාලා ඔන්න ඕක කරන්නත් තියෙනවා ක්‍රියාකාරකමකට. පුන් වේ ගඳ දුගඳක් හමනවා ඔය බත් වලින්. ආහාර පුතේ ওই විදියට දුගඳ හමනවා ඊට පස්සේ පණුව හැදෙනවා නරක් වෙනවා. ඉතින් පුතේ ඔයාලා මේ කුසියට එහෙම යන්න ඕනේ දැන් මේ ආහාර ගැන කතා බහ කරන්නේ නේද මුළු තැන්ෙදි තියන්න ඕනේ. ගිහිල්ලා අම්මලාගෙන් අහන්න කොයි කොයි අපේ කොහෙද ධාන්‍ය වර්ග එහෙම මම දාලා තියෙන්නේ කියලා මොනවද ධාන්‍ය වර්ග ගැන මුං ඇට කව්පි කඩල පරිප්පු වගේ දේවල් ගැන එහෙම හොයලා බලන්න ඕනේ. හොයලා බලලා බලන්න ඒවායේ කල්ලිකුත් වෙච්චි ගැටි තියනවාද කියලා දැන් බලන්න සමහර වෙලාවවලදී පරිප්පු වල ගුල්ලෝ එහෙම ඉන්නවා නම් ඔන්න පණුව එහෙම හැදිලා ඉන්නවා නම් ඔය හාල් වල එහෙම කල් ඉකුත් වෙලා. ඉතින් පුතේ ඒ වගේම බලන්න තව ගිහිල්ලා කුස්සියට සමහර දැන් මම ඊයේ වී හේතුවා ගියා වුරුද්ද ගත්ත ඒ අසර්ණෙන් ලබාගත්ත වී අපි වේලලා අහුරලා තියෙන්නේ ගෙදර. දැන් ඒව මම හොදද්දි කුඩු 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 පණුවක් සමහර වෙලාවල් වල දිහිටියා මම දැක්කා. ඒ මොකද ගුල්ලෝ ගහලා කුඩු තිබුණා ඊළඟට නිකන් ලිරච්ච ගතියක් තිබුණා. ඒ වී ඉතින් හොඳ නෑ. ඒක අපි අයින් කරා. ඉතින් පුතේ ඒ වගේ දැන් ඔය අපි මුළු කුස්සියේ දිවාලට හොයද්දි හම්බ වෙයි සමහර වෙලාවට පරිප්පු වල ගුල්ලෝ ඉන්නවා ඊළඟට පණුව ගහලා තියෙනවා හම්බ වෙයි සමහර වෙලාවට හාල් වල අර තෝර අම්මලාට ගන්න අමතක වෙලා එහෙම දී කොටාගෙන ඇවිදilla අර මේ ගල් වැලි තියෙන ඒවා එහෙම ඒ පාර්සලයක් වෙනම දෙනවනේ ඒවා හැම ගන්න අමතක වුණොත් එහෙම උන් ගොඩක් වෙලාවල් වලදී මාසයක් එකමාරක් යද්දී අපි හදන ගෙදර තියෙන හාල් නම් අනිවාර්යෙන් පණුව හැදෙනවා ගුල්ලෝ ගහනවා ඒ වගේම පුතේ සමහර වෙලාවට පරණ පාන් කෑල්ලක් එහෙම හම්බ වුණා පොල් බෑයක් එහෙම හම්බ වුණා සොඳර බලන්න මොකද වෙලා තියෙන්නේ පොල් බෑයට එහෙම කියලා නේද? ඔව් කුස් බැඳිලා එහෙම තියෙනවා නේද? ඉතින් පුතේ ඔන්න ওই දේවල් ගැන ඔන්න හොයලා බලන්න ඕනේ. දැන් කුස්සියට ගිහිල්ලා පුතේ වියල පොරි පරීක්ෂණයක් කරන්න ඕනේ. ඕගොල්ලෝමයි මේක කරන්න ඕනේ. මම මේක ප්‍රතිඵලය ඕගොල්ලෝ බලලා ලියන්න ඕනේ. දැන් මම මේක මේ යට ටික අයින් කරන්න පුතේ මම මේක කියන්නේ නෑ ඔයාලම හිතලා කරන්න ඕනේ බත් ඒ වගේම ගන්න බත් පාන් පුතේ පාන් බත් ඉන්දියාප්ප කියන තුන වර්ග තුන ගන්න ඕනේ අරගෙන ඔයාලා බලන්න ඕනේ ඔය භාජන දෙකකට දාන්න ඕනේ පාන් භාජන දෙකකට දාගන්න කෑලි කෑලි දෙකක් පෙති දෙකක් කපලා ඒ වගේම බකුත් භාජ කුඩා භාජන දෙකකට දාගන්න ඒ වගේම ඉන්දියාප්පත් ඉන්දියාප්ප ඉන්දියාප්ප හැරි ඉන්දියාප්ප දෙක දෙක විතර වාගේ භාජන ඉන්දියාප්ප ඉන්දියාප්ප විතර වාගේ දාගන්න භාජන දෙකකට එක දැන් පාන් බත් ඉන්දියාප්ප කියන භාජන තුන අරගෙන පේලියට තියලා ඒක ඒ නියදිය අපි ඒ පේලියට කියන ඒ කියලා ඒ නියදිය ඊළඟට ආයි පාම් බත් ඉන්දියාප්ප තව තියෙනවනේ පිඟාල 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 භාජන වලට දාගෙන ඒක බී නියදිය අපි පුතේ ඕක මම කියන්නේ නැහැ ඔයාලට මොකද කරා මේ වෙන්නේ කියන එක ඔයාලා එක නියදියක් අරගෙන පාම් බත් ඉන්දියාප්ප තියෙන ඒ තුන අරගෙන භාජන බන්දේසියක වගේ තියලා ඒක හොඳට වේලෙන්න තියෙන්න ඕන හොඳට ඉරේලිය තද ඉරුවෙලිය වේලන්න දවස් 3ක් විතර වේලන්න ඉතිරි
India apapun bakti na itriye bajine tunara gana, etika hiruliya paini nanti hiruliya wetin nanti tenaga tiyanda. Tiela dawas tunaga depan si aragena, edia daragena. Mundur itu nirikshan ekaran lori. Tiapi ahing wagema atka cerut nirikshan ekaran lori. Nirikshan ekarala balan lori mi ahara bala. Sobhavya kohomada meke paata kohomada suwanda kohomada etakota ganda suwanda kohomada kiyala balanna one e wageema varga niyadi dekeema balanna one aahare mata hadila tiyena dewal monawada den welapu aahara wala tiyenawada e lakshana mona lakshana da tiyenne ara ireliya waticcha nathi tanaka tiyapu aahara aragena balanna one ewa monawada dakinna tiyena dewal kiyala den udaharana widiyata thi man kiyanna ba kuss ehem wendila tiyei ithin eka oyalama putte duwe putte hoyala balanna one mokada meka parikshanayak ne punchu oyalata karanna puluwan hari apuru parikshanayak gedara indagenama karala hoyanna one ithin putte man ekak kiyannam ara den e niyadiye india appa ehema welunahama අම්මල ඉන්දියාප වේලුව අහුව වේලල අරගෙන බොහොම රසවත් ආහාරයක් මං කලින් කිව්වා නේද ගැඹුරු තෙලේ බැදගෙන උඩට සීනි උණු කරලා දාලා ඔන්න රසවත් ආහාරයක් ඔයාලට හදලා ගන්න පුළුවන් ඒ වගේම බත් වේලල අරගෙන ඒවා කුඩු කරලා අම්මල මොනවද අග්ගල හදලා දෙනවා නේද ඉතින් පුතේ ඔබ විසින් මේ පරීක්ෂණ නිරීක්ෂණ කරලා විවිධ නිගමනවලට එන්න ඕන දැන් පුතේ ක්‍රියාකාරකම 6 යටතේ ඔන්න ඔය නියදී ඔය මම දාලා තියෙන දේ වගුව පුරවන්න ඕනේ ඕගොල්ලොම පාන් වලට බත් වලට ඉරියාප් වලට මොකද උනේ වේලිච්ච එක ගන්න ඒ නියදී B නියදී ගන්න අර හිරේලිය වැටෙන්නේ නැති තැනක තියලා මොකද උනේ කියලා ලියන්න ඕනේ ඒ වගේම පුතේ හොයලා බලන්න ගෙදරට ගේන එළවලු වර්ගවල ඒ වගේම වියලි ආහාරවල කල්ලි කුත් උනාට පස්සේ කිරි වගේ කිරි දවල් මී යෝගට් උදෝප කිරි වගේ දේවල් වල පොල් බෑයක් එළියෙන් තියලා දවස් 3කට විතර පස්සේ පාන් කෑල්ලක් දවස් 3-4ක් 5ක් විතර එළියෙන් තියලා අන්න ඒවා පරීක්ෂණයට ලක් භාජනය කරලා ඒවටත් සිද්ධ වෙන දේවල් මොනවද කියලා ඔයාලා හොඳට හොයලා බලන්න හොයලා බලලා ඒවායේ තියෙන කරුණු මේවා මොනවද පුස්සල්ලලා තියෙනවද ගඳ සුවඳ කොයි විදිහද එතකොට ඇලෙන සුළු ගතියක් තියෙනවද අන්න ඒ දේවල් ගැන හොඳට හොයලා බලලා තමන් අවබෝධ කරගන්න ඕනේ ඒ ආහාරවලට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන වේලපුවහමත් මොන විදිහටද ආහාරවලට සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔන්න හොයලා බලන්න ඕනේ පුතේ ඉතින් අපිට මේ අපේ ගෙදර තියෙන දේවල් වත්ති තියෙන දේවල් පරිභෝජනය සඳහා වියදමක් නැතිවම කරන්න පුළුවන් දේවල් නේද ඔය වේලනවා එතකොට ලුණු දෙහි දාන ඒවා වියදමක් යන්නේ නැති දේවල් නේද අපි මේ දේවල් වලට හුරු වෙන්න ඕනේ හරි ආරක්ෂිතයි නේද මේ දේවල් මේ ආහාරවල මේ ගුණාත්මකභාවය වුණත් රැකෙන විදිහට අපිට සිද්ධ කරන්න පුළුවන් ඉතින් පුතේ අපි ඊළඟ දවසේදී ක්‍රියාකාරකම 7 යටතේ කතා බහ කරනවා අපේ ආහාර අපි ගන්න අපිරිසිදු වෙන විදිහවල් මොනවද කියන එක ගැන කතා බහ කරනවා පුතේ ඔය පැවරුම කරන්න ඕනේ අපේ මේ ක්‍රියාකාරකම 6 යටතේ අපි ඊළඟ දවසේදී ක්‍රියාකාරකම 7ෙන් හම්බ වෙමු එහෙනම් පුතේ දුවලා පුතාලාට සුබ දවසක් වේවා ආයුබෝවන්